ओम शांति अद उदासन मधुबन ज्ञान सरोवर सिट सुमन बेन लबादीप पांतीय सिंगल परिवर्तन इतिंग एनकोटम सुमन बेन लसन मलाकेनल मम बलन लसन चांप मलाकरंगावा श्रीलंकावी सीलम सहोदर सहोदरी अंट मेक गुडाक सुवंद मलाकेला पटंगत्ते इतिंग सीलु दिनाम मे लसन मला पिलिगांडकेला आरंभ करब दैन मे लॉकडाउन कालेन विनोदयक् लभनवति किला मा हितनवा नाटकीय दिश नाटकीय रोद दिश बलनकोट मे काले मुलु कल्पेन्म लभिन आश्चर्यमत् कालयक् अपि मे अत्विंदिने ए वगेम सुंदर कालयक् मे काले ब्राह्मणयन्ट गोडक्म यहापतक् गेन देन कालयक् ලෝකෙ මිනිස්සුන්ට ඒ දුක්බර කාලයක් ගොඩක් කලස්සල්ලට පත්වන කාලයක් වෙන්න පුළුවන්. නමුත් බ්‍රහ්මණීන්ට එය ආවර්ජනය කිරීමට කාලයක්. බාබගේ ගැඹුරු සෙනෙහස අත්විඳීමට ඇති කාලයක්. ඒ වගේම අපිවම පරිවර්තනය කරගැනීමට අපිට ලැබිලා තියෙන කාලයක්. මොකද අපි ගොඩක් විට මුරලියට සවන් දීමට හෝ පාඨමාලාව ගැනීමට හෝ උත්සාහ දරන ලෙස කිව්වහම ගොඩක් දෙනෙක් කියන්නේ අපිට ඒට වෙලාවක් නැහැ කියලා. ඉතින් දැන් අපිට වෙලාව නැහැ කියන නිදහසට කරුණ කියන්න බෑ. අපිට අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න ඕනෑම තරම් වෙලාවක් දැන් තියෙනවා. ඉතින් මේක අපිට ගොඩක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් සුන්දර කාල වකවානුවක්. හරියට දැලඹුවෙක් සමනලියෙක් වීමට පෙර ගත කරන කාලය වගේ. ඒ කාලය ආවර්ජනය කිරීමට සහ තමන්ව පරිවර්තනය කරගැනීමට සමනලයා භාවිතා කරන කාලය වගේම මොකද අපි අනාගතයේ සමනලිය වෙන්න යන නිසා. අද මුරලියේද බාබා කිව්වේ උත්සාහ දරා දිව්‍යමය ගුණතම් ධාරණය කරගන්නේ කොහොමද කියන එකයි. මුරලී අවසානයේ පාඨයේ බාබා මරියදාස් පුරුෂෝත්තම් ගැන කතා කරා. ඉතින් අපි සියලුම මරියදාස් පිළිපදින විට සියලුම විනය නීති පිළිපදින විට මරියදාස් පුරුෂෝත්තම් වෙනවා කියලා බාබා කිව්වා. ඊයේ සුදේෂ් දීදී අපිට පන්තියක් පැවැත්වුවා. ඒ ශ්‍රීමත් ගැන අපිට ගොඩක් හොඳින් පැහැදිලි කළා. මොකද ඊයේත් බාබා ශ්‍රීමත් සහ මන්මත් ගැන මුරලිය කතා කරා. ශ්‍රීමත් බාබා අපිට ලබා දෙන්නේ මේ සංගම යුගයේ විතරයි. ඉතින් අපිට ඒ ශ්‍රීමත් සම්පූර්ණයෙන් පිළිපැදීමට නොහැකි වෙන්නේ අපි ශ්‍රීමත් වලට මන්මත් එකතු කරන නිසායි. ඉතින් ශ්‍රීමත් කියන්නේ මොනවද? මරියදාස් කියන්නේ මොනවද? ශ්‍රීමත් කියන්නේ එකයි බාබා කියනවා. තමන් ජීවාත්මයක් බව සලකා මාව විතරක් සිහි කරන්න කියලා. මන්මන බව සහ මධ්‍යජී බව. බාබගෙන් අපිට ලැබෙන එකම ශ්‍රීමත් මෙයයි. අපි අනුගමනය කරන අනෙක් සියලුම දේවල් මන්මන බව යන අවස්ථාව අත්කර ගැනීමට අපි සිදු කරන විනයන්. ඒ පාරිශුද්ධත්වය, පිවිතුරු ආහාර ගැනීම, අමෘත් වේලාව, අමෘත් වේලාවේ අවදි වීම වෙන්න පුළුවන්. අපි පිළිපදින ඒ සියලුම දේවල් වලින් වෙන්නේ මන්මන බව යන ස්ථිතිය අත්කර ගැනීමට අපිට උදව් වන ආධාරකය ඒවා. මේ සංගම යුගයේ බව ඔබ සියලු දෙනාම පිළිගන්න විට විශ්වාස කරනකොට ඒ වගේම බාබා පරමාත්ම දෙවියන් සමග ඉඳීමට ඇති කාලයමය බව ඔබ අවබෝධ කරගන්න විට ඒ කියන්නේ බාබත් එක්ක අපිට ඉන්න පුළුවන් එකම කාලයමයයි කියන එක අවබෝධ කරගාම ඉතිරි මුළු කල්පයම පුරාම අපි ඉන්නේ වෙනත් මිනිසයන් සමගයි. ඉතින් මේ වටිනා කාලය විතරයි මම බාබා එක්ක ගත කිරීමට තිබෙන්නේ. සමහර විට තව අවුරුදු කිහිපයක් පමණක් වෙන්න පුළුවන්. විනාශයේ ඈතක් නැති බව අපිට පේනවා. අවසානයේ
ඇරඹුම දැන් පටන් අරන් කියලා කියන්න පුළුවන්. ඉතින් කාලය දෙස බලන විට මට හිතෙනවා අපි වැඩි වෙලාවක් බාබා සමග ගත කළ යුතුයි. අපව ඒ ශක්තියෙන් ඒ ගුණධර්ම වලින් පුරවාගෙන අපි සම්පූර්ණ බවට පත්වීමට තියෙන කාලය මෙයයි. ඉතින් ඒ සඳහා අපයන් විනයන් අනුගමනය කරන්න ඕනේ. ඉතින් වර්තමාන කාලයේ ගොඩක්ම වැදගත් උත්සාහයන් හතරක් තිබෙනවා. අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ ඒ සඳහා. ඉතින් පළවෙනි උත්සාහය නැත්තම් පුරුෂෝත්තමේ වන්නේ අමෘත් වේලාව. බ්‍රහ්ම මුහුරත් වේලාව. අපි අමෘත් වේලාවේ අවදි වීම වැදගත් වන්නේයි. මේ වෙලාවේ බාබා පිරිනමන්න දානපතිය වෙලා අපිට ලබා ගැනීමට අවශ්‍ය අපි අත්විඳින්නට කැමති හැම දෙයක්ම ඔහු මේ වෙලාවේ අපිට ලබා දෙනවා. ඉතින් අමෘත් වේලාවේ අවදි වීම පමණක් නොවේ. ඒ වෙලාවේ ශක්තිමත් ස්ථිතියක සිටීම, බලවත් යෝගාවක් තිබීම, අමෘත් වේලාවේ ඒ ගැඹුරු සම්බන්ධතාවය බාබා සමග තිබීම වැදගත් වෙනවා. ඉතින් බාබා කියන දෙවන උත්සාහය තමයි මුරලියට සවන් දීම. මොකද අපිට ආදායමක් හෝ වැටහීම ලැබෙන්නේ මේ මුරලිය තුළින්. මම කවුද, බාබා කවුද සහ මුළු චක්‍රය ගැනම ඥානය අපිට ලැබෙන්නේ මේ මුරලියෙන්. දැනුම නොමැතිව අපි යෝගාව ඉන්නට පුළුවන්කමක් නැහැ. ඉතින් යෝගාව සහ මුරලියෙන් ලැබෙන ඥානය යන දෙකම එකටයි යන්නේ. ඉතින් අපිට දැනුම අඩුවෙන් නම් තියෙන්නේ අපේ යෝගාවද හොඳ වෙන්නේ නැහැ. ඒ වගේම අපිට යෝගාව අඩුවෙන් තියෙනවා නම් අපේ බුද්ධිය තුළට මේ මුරලියෙන් ලැබෙන ඥානය අපිට ධාරණය කර ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඉතින් අපි මුරලියට සවන් දෙන විට ඒක පුරුද්දක් ලෙස කරනවා නම් හොඳයි, මං මුරලිය ඇහුවා කියන එක නෙමෙයි අපි කළ යුත්තේ. එතන වැදගත් වන්නේ බාබා සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීමයි. මොකද බාබා අපිට සමීප වෙන්නේ මුරලියෙන්. අපි බාබාගේ මුරලියෙන් වින්දනයක් ලබනවා නම් මම පරමාත්ම දෙවියන්ගේ මුරලියට අහුම්කන් දෙනවා කියන හැඟීම නොමැතිව මම නිකම්ම එයට සවන් දෙනවා නම් එය අපගේ ඇතුළාන්තේ ක්‍රියාකාරී වෙන්නේ නැහැ. මගේම පියා, මගේම ගුරුවරයා මට කතා කරනවා යන හැඟීමෙන් මුරලියට සවන් දෙනකොට විතරයි මට බාබාව නිතරම සිහි කිරීමට හැකිවන්නේ. ඒ ගැඹුරු සම්බන්ධකම ඇතිවන්නේ එතකොටයි. මොකද අපි ලෝකේ වුණත් කාට හරි ආදරය කරනකොට ඒ කෙනාගේ සිහි කිරීම පහසු වෙනවා. ඉතින් ඒක බලෙන් කරන දෙයක් නොමේ. මුරලියට ආදරෙන් වින්දනයක් ලැබමින් සවන් දෙන විට එම ඥාණය අපගේ බුද්ධියේ දවස පුරාම තැන්පත් වෙනවා. මුරලිය අපේ බුද්ධිය ගොඩාක් පිරිසිදු කරනවා, ශක්තිමත් කරනවා. ඒකයි බාබා කියන්නේ මම එනකොට මම දිව්‍යමය බුද්ධියේ තෑග්ග ඔය දරුවන්ට ලබා දෙනවා කියන එකයි. ඉතින් අපේ බුද්ධිය දිව්‍යමය බුද්ධියක් වෙන්නේ මුරලිය තුළින් විතරයි. ඒ වගේම දිව්‍යමය ගුණදම් ජීවිතයට එකතු වන්නේ මුරලිය ලැබෙන ඥාණයට අනුවයි. තුන්වෙනි කරුණ තමයි බාබා අපේ ආහාර ගැන කතා කරනවා. ජීව අවධානයෙන් සහ බාබාගේ අවධානයේ හිඳිමින් මම ආහාර ගන්නවද? මොකද අපි ගන්න ආහාර ඍජුවම අපේ ශරීරයට සහ මනසට බලපෑමක් ඇති කරනවා. ඉතින් අපි ගන්න ආහාරයට අපි අවධානය යොමු කරේ නැත්නම් අපි කෙතරම් උත්සාහ දරුවත්, කෙතරම් යෝගාවේ සිටියත්, කෙතරම් දැනුමට සවන් දුන්නත් එයින් එතරම් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් මට එතරම් හොඳින් යෝගාවේ ඉන්නට බැරි නම්, ඥානය උකහා ගැනීමට බැරි නම්, පිවිතුරු ආහාර පාන ගැනීමට මම අවධානය යොමු කරගන්න පුළුවන්. කන වේලාවට විතරක් නෙමෙයි ආහාර පිළියෙල කිරීමේදීද
බාබාගේ සිහි කිරීමේ සිටිමින් එය කිරීමට මේ ලොක්ඩවුන් කාලය අපිට ගොඩක් උපකාර වෙයි. ඉතින් අපේ ආහාර වේලට අවධානය යොමු කරන විට අනෙක් සියලු දේවල් පහසු වෙනවා. බාබා අවධානය යොමු කරන හතරවන කරුණ තමයි පාරිශුද්ධත්වය නැත්නම් බ්‍රහ්මචර්යාව. එතකොට පාරිශුද්ධත්වය කිව්වම බ්‍රහ්මචර්යාව පමණක්ම නෙවෙයි, ඒ වගේම පිවිතුරු අවධානය, අපේ පිවිතුරු දෘෂ්ටිය, අපේ පිවිතුරු ආකල්පය, මේ සියල්ල එයට ඇතුළත් වෙනවා. සියලුම අවගුණ දුර්ගුණ වලට මුල වන්නේ අපේ ශරීර අවධානය. ඒ වගේම ජීව අවධානය සියලු ගුණදම් ධාරණය කිරීමට හේතු වෙනවා. ඉතින් මා කොයිතරම් මේ පුහුණු වෙනවාද කියලා දැන් පරීක්ෂා කරන්න හොඳ කාලයක්. ඇවිදිනකොට කතා කරනකොට අන් අය දෙස බලන විට මා කොයිතරම් ජීව අවධානය පුහුණු කරනවාද. මොකද බාබා අපිට ලබා දෙන පළවෙනි පාඩමත් අවසාන පාඩමත් වෙන්නේ මෙයයි. ඉතින් මං දවසට කී වතාවක් මේ පුහුණු කරනවාද? බාබා අවසාන වශයෙන් අපිට දීපු අව්‍යක්ත මුරලියේ ජීව අවධානය සහ සුරංගන ස්වරූපය දිනකට 25 වතාවක් පුහුණු වීමට අපිට කිව්වා. අප මේ වැඩියෙන් පුහුණු වෙන තරමට අපිට ශක්තිමත් වෙන්න පුළුවන්. දැන් අපිට වෙලාව තියෙන නිසා අපිට පෑ දෙකක් හෝ හතරක් අසුන්ගෙන බාබව සිහි කරන්න පුළුවන්ද? අපි බාබගේ ඇසුරෙන් විනෝදයක් ලබනවාද? දීර්ඝ කාලයක් අපි මේ පුහුණු නොවන්නේ නම් අවසාන කාලේ මෙය අපිට අපහසු වෙන්න පුළුවන්. මොකද මං මගේ ශරීරයේ පෑ හතරක් එක තැනක ඉඳගෙන ඉන්න පුහුණු කළා නැති නිසා. ඉතින් මනස වගේම මගේ ශරීරයේද ඒ වෙලාවට සහයෝගය ලබා නොදෙන්න පුළුවන්. ඉතින් වැදගත්ම වන්නේ මම කොයිතරම් මෙම අභ්‍යාසයේ මේ කාලේ යෙදෙනවද කියන එකයි. මා පුහුණු වන තරමට මා වඩාත් ශක්තිමත් වෙනවා. එතකොට විතරයි විනාශ කාලයේ ව්‍යසනයක් ඇති වෙලාවක මට අන් අයට සකස්ලි ලබා දීමට හැකිවන්නේ. ඒ වගේම මා තුළ නිෂේධනීය නැත්තම් දුර්වල සිතිවිලි තියෙනවා නම් මම ලෝකයේ ජීවාත්මයන්ට ආධාරකයක් වෙන්නේ කොහොමද? දැන් වර්තමාන කාලයේ ලෝකයේ දවසකට සිය ගණනක් දහස් ගණනක් ශරීර අත්හැර යනවා. ඒ ජීවයන් සාමය සකර්ෂ ආයදමින් එහෙ මෙහෙ සැරිසරනවා. ඉතින් මම ස්ථාවර නැත්තම්, මම සාමකාමී නැත්තම්, මා පිරිපුන් නැත්තම් ඒ ජීවාත්මයන්ට ඒ සාමය සකර්ෂමා ලබා දෙන්නේ කොහොමද? මම මිනිස්සුන්ගේ දුක නැති කරන්නේ කොහොමද? ඉතින් බාබා අපිට කියන්නේ අන් අයට ඒ ලබා දීම ආරම්භ කරන්න. මං ඔවුන්ට දෙන්න පටන් ගන්න විට මට ඒ ශක්තිය, ඒ බලය බාබාගේ සෙනෙහස අත්විඳින්නට පුළුවන් වේ. ඉතින් වර්තමාන කාලයේ අපි කළ යුතු අභ්‍යාසය මෙයයි. එය ස්වසේවය මෙන්ම විශ්ව සේවයයි. මුළු ලෝකයටම මනසා සේවය කිරීමට අපිට ලැබෙන හොඳ අවස්ථාවක් මේක. ඉතින් මනසින් සේවය කිරීමෙන් අපිට මේ කාලේ කාර්ය බහුලව වගේම සතුටින් ගත කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට සුමන් බෙන් අද අපිට පන්තියක් ලබා දුන්නා. ඉන්පසුව ප්‍රශ්න ඇසීමට කාලයක් ලබා දුන්නා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ වුණේ සංගම යුගයේ අපි තුල ඇතිවන ජීව අවධානය සහ ස්වර්ණමය යුගයේ අපි තුල ඇතිවන ජීව අවධානය අතර වෙනස මොකක්ද කියන එකයි. ඉතින් ඒට ලබා දුන්න පිළිතුර තමයි මෙහිදී සංගම යුගයේදී ජීව අවධානය සමගම අපිට ශිව බාබාගේ අවධානය තිබෙන බවත්, ස්වර්ණමය යුගයේදී ශිව බාබාගේ අවධානයක් අපිට නැහැ. ඒ වගේම මා ජීව අවධානයට පත් වෙන්න මේ කාලයේදී උත්සාහයක් දැරිය යුතු අතර ස්වර්ණමය යුගයේ එය ඉබේටම සිද්ධ වෙන දෙයක්.
මා ජීව අවධානයේ ස්ථාවර වෙලා ශිව බබත් සමග සම්බන්ධ වන්නේ සංගම යුගයේ පමණයි. එතකොට මේ ස්ථාවරත්වයේ මනස ස්ථාවරත්වයේ නැත්නම් ජීව අවධානයේ සිටීමට මං ස්ථාවර වන්න උත්සාහ දරන කාලය මෙයයි. මෙහිදී දැන් සංගම යුගයේ එය ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ස්වර්ණම යුගයේදී මා පිරිපුන් නිසා මට එහෙදි බාබව අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් ඉබේටම එහෙදි මා ජීව අවධානයෙන් ඉන්නවා. ඊළඟට අහපු දෙවෙනි ප්‍රශ්නය තමයි බාබව සිහි කිරීමට මා ජීව අවධානය සිටීමට අවධානය යොමු කරන්න ඕනෙද කියන එකයි. ඉතින් එයට සුමන් බෙන් ලබා දීපු පිළිතුර තමයි ඔබට ශරීර අවධානයෙන් ඉඳලා ශිව බාබව සිහි කරන්න පුළුවන්ද? ඒක කොහොමත් කරන්න බෑ. මොකද ශිව බාබා කියන්නේ අශාරීරික කෙනෙක්. ඉතින් ජීව අවධානයට පත් වෙන්නේ නැතුව ශිව බාබත් එක්ක සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ශිව බාබත් එක්ක මගේ සම්බන්ධයක් ඇති වෙන්නේ නැත්නම් ඒකට හේතුව තමයි මම ජීව අවධානයෙන් ස්ථාවර වෙලා නැති නිසා කියන එකයි. ඉතින් ඒ පදනම නැත්නම් ජීව අවධානයේ පදනම මා ශක්තිමත් කරගත්තේ නැත්නම් ශරීර අවධානයෙන් මිදෙන්න මම උත්සාහ දරුවේ නැත්නම් ඉබේටම ශිභාබව සිහි කරන්න ඒ සිහි කිරීම එන්නේ නැහැ. ඊළඟට අහපු තුන්වැනි ප්‍රශ්නේ තමයි විනාශ කාලයේ ප්‍රීති බුද්ධි කියන එකේ තේරුම මොකද්ද? ඒකට එතෙන්දි කිව්වා පාණ්ඩවයන් නැත්නම් ශිවබාබගේ දැනුම තියෙන අය තමයි විනාශ කාලයේදී පියා කෙරෙහි සෙනෙහසක් ඇති බුද්ධියක් තියෙන අය වෙන්නේ. එතකොට ඉතුරු අය නැත්නම් කෞරවයන් ඒ කියන්නේ ශිවබාබව කෙරෙහි සෙනෙහසින් යුත බුද්ධියක් නැති අය විනාශ කාලයේ ඒ සෙනෙහස අත්විඳින්නේ නැහැ. නැත්නම් විනාශයටපත් වෙනවා කියන එකයි.